आयोवन सुबह उदासन कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक समित कालीन सत्य हरियत में गैन सियत उदासन पुआत विकाशयाई में ममलक्षिका प्रणोत प्रतिबिंब सिरस्थल क्रिस्तुस वाहन से मरणीय जायगनी महेवत उत्ताने वी में पास को मांगल्य अदाई पीलिका कारक पोल्तिल मेरठ डे आने ने कले वत्मन आंडवने वे व्यापारी के जनपति अवधारणे कराई पारिभोगिक इंट तवत अवधानवा सजित गेन हेलिदारावाक प्रथमेन देशीय पुआ जेसुस क्रिस्तुस वाहन से मरणीय जायगनी महेवत उत्ताने वी में पास को मांगल्य अदत यदी तिबनवा येसुस वहन्से के धर्मदूत कार्य वोये मनुष्य गलवा गनिमाई एहि उच्चतम अवस्थाव उन वहन्से के दुख विदीम मरणे सह उत्थानेयाई कितनवन अतर पास्को अभिरहस अनुवेन हेदिन वेन्नेद एयाई महासिकुरादा दिन समस्त कितनु जनतावगेम गलवीम उदसा क्रिस्तुस वहन्से सिय कुरुसिये यागय सिदु करनु लबुवा तेवेनि दिनेदी एनम पास्को इरुदिन एतुमानन मलनुवन्गेन उत्थान वन्ने सिय धर्मदूत कार्य संपूर्ण करमेन मेत्र मेम वसरे पास्को इरिदा दिने यदिन अद दिन 2019 पास्को इरिदा त्रस्त बोम्ब प्रहरेट लकुवन सिहि करमिन एय सेमरीमट नियमितव तिबेनवा ए अनुव शुद्ध वू सत्य तुल सह पास्को इरिदा दिने रट तुल आरक्षाव तवदुरटत तर किरीमटई आरक्षक अमात्यांशय पियवर गेन ऐत्ते एमेन्म अंतवाद प्रचंडत्वे हो भीषणय हा संबंध क्रियाकारकम पिलिबंदव विमसिल्लेन सिटिन लेसत एवनि क्रियाकारकम पिलिबंदव तोरतुरु ऐत्नम वहाम नीति ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත දැනුම් දෙන ලෙස දේවස්ථාන විසින් පත් කරන ලද සෝදිසි කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් සහ මහ ජනතාවගෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එල්ලීමක් කර තිබෙනවා පිළිකාකාරක පොල්තිල් මෙරටට ආනයනය කළේ වත්මන් ආණ්ඩුව නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවති ගම් සමග පිළිසඳර වැඩසටහනට එක් වෙමි ගම සමක පිළිසඳර 17 වන වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. ඒ වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛතිකලු ග්‍රාම සේවාව සමිතී. උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ගම සමක පිළිසඳර පළමු වැඩසටහන මෙයයි. පරිසරය ආරක්ෂා කරගන්න මම තරම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මම තරම් වැඩ කළා නැහැ කවුරුවත්. හැමතැනම කොළඹ විශේෂයෙන්ම යුද්ධෙන් පස්සේ අර කොන්ක්‍රීට් කුණු කන්දල් තිබිච්ච තැන හරිත නගරයක් කරා මාධ්‍ය විශාල අපි වගේ කෙනෙක් මේ ආවම පාර ගන්න ඕහු ගාලා ඒවා දේශීය විදේශීය බලවේග දැන් ඒ දවස්වල අපිට කිව්වේ අපි ඔන්න සුදු ඈන් එනවා ඔන්න කිඹුල්ලුන්ට කන්න දෙනවා ඔන්න මිනිස්සු සංගිහිල්ලා මගේ අර මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙනවා දැන් බලනකෝ සුදු ඈනුත් නැහැ මෝරත් නැහැ කිඹුලත් නැහැ එහෙනම් වෙන කවුරු හරි තමයි මේව කරලා තියෙන්නේ දැන් ඉතින් වෙන එකක් අල්ල ගන්නවා පරිසරය අල්ල ගන්න දැන් අපි වැරදි වැඩ කරනකොට අල්ලනවා දැන් මේ දවස්වල අර පොල් තෙල් මෙරටට ගෙන්නන ෆාම් ඔයිල් ගැන විශාල විරෝධයක් තිබුණා සෞඛ්‍ය අමාත්‍යාංශවල උණු සෞඛ්‍ය බල වගේම මේවා හොඳ නැහැ කියලා ඉතින් අපේ පොල් තෙල් තමයි හොඳ අපි තහනම් කරා ෆාම් ඔයිල් ගේන එළ පොල් තෙල් භාවිත කරා බැයි අපේ රටේ පොල් තෙල් දැනට ලෝකේම ශාල ඉල්ලුමක් තිබෙනවා අපි පොල් වගා කළා නෑ එච්චර පහුගිය කාලවල වල පොල් ගසුත් කැපුවා ඉතින් අපිට පිට රටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා මේවා ගෙන්නන්නේ මේක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ මේ මේවා ගෙන්නුවම මේවා හරි විදියට ප්‍රමිතියක් තියනවද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා ආයතන කීපකින් බලන ඒ ආයතනවල යුතුයකම තමයි ඒවා පරීක්ෂා කළා ඒවා එහෙම තියෙනවා නම් වල්ලනේ හැබැයි දැන් ඒවා ඇල්ලුවම දැන් රජයට බයිනවා පොල් තෙල් ප්‍රමිතිය නැති වාස විස තියෙන පොල් තෙල් ගෙන ඒක හින්දා තමයි ගෙන්නනවා මිනිස්සු ඉතින් අපි නෙවෙයි ගෙන්නන්නේ මිනිස්සු ගෙන්නනවා ව්‍යාපාරික මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2004 පරාජය කරන්න එක හේතුවක් උනේ එතනෝ ගිය ගිය හැමතැනම ගහලා එතනෝල් බෝක්කු කටවල පෝස්ටර් ගහලා එතනෝල් කියලා මතක ඇතිනේ අපි එතනෝල් සම්පූර්ණයෙන්ම නැවත් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. දැන් අපේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අඳුරනේ මේ මිනිස්සු අතර ආකල්පමිය වෙනසක් කරන්නට ඕන. මේ ව්‍යාපාරිකයෝ අපේ
මිනිස්සු තමයි ඒගොල්ලෝ තමයි මේ හොරකම් කරන්නේ. ඒවා හොරෙන් ගේනවා. දැන් නවත්තලා තියෙන. ඒවා අල්ලන. කුඩු හොරෙන් ගේනවා. දැන් හැබැයි කුඩු අල්ලපු නැති කාලේ තිබුණා. කුඩු අල්ලනකොට කියන ඔන්න දැන් කුඩු එනවලු. කුඩු අල්ලන්නේ නැත්තම් කවුරුත් දන්නේ නැහැ. කුඩු එනවා කුඩු බෙදෙනවා අල්ලින්නේ. රජයේ අනිත් ප්‍රතිපත්තිය තමයි මේ දූෂණය නවත්තන එක. හොරු අපි අල්ලන්න ඕන. දැන් මම අවුරුදු දැන් කහමාරක් වෙනවා බලයට ඇවිල්ලා අපි පත් කරා විවිධ ආයතනවල සභාපතිවරු නිල දැන් මට හරියට චෝදනා. දැන් වියත්මකටත් බයිනවා, වෘත්තිකයන්ටත් බයිනවා. දැන් මන් තීරණය කරා එහෙමනම් ඒ අය මාරු කරන්න. දැන් මාරු කරනකොට ඔන්න එනවා මට ලියුම් මෙසේජස්. මේ හොඳ නිලධාරියෙක් මෙයා බොහොම හොඳයි. ඇයි මේ මාරු කරන්නේ කියලා. හැබැයි ඉන්නකම් බයිනවා. මාරු කරනකොට කියනවා හොඳයි කියලා. මාරු කරන්න එපා කියනවා. මේ රජයට මට විරුද්ධව සංවිධානාත්මකව මේ මත ගෙනියනවා බොරු මත. මේක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිබිච්ච යුද්ධය අවසන් කරලා විශාල සංවර්ධනයක් කරලා ඔක්කොම කරාට පස්සේ හොරා 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 කියලා බොරු රත්තරම් අස්පයෝ රවා මේවා කියලා එතුමාම පරාද දෙනවා. පිළිකාකාරක පරිපුතෝගයක් මේ වෙන විට වෙළඳපොලෙන් සොයාගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණයක් සිදු කළා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති 71 වන විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමි. රුපියල දවසින් දවස මොහොතින් මොහොත අවප්‍රමාණය වෙමින් යනවා. දැන් ඩොලරය රියල් 202ටත් ඉහළින් ගිහින්. ඔහොට්ටුව විපක්ෂයේ ඉන්නකොට අපේ ආණ්ඩුව කාලෙත් රුපියල මේ තරම් නෙමෙයි යම් අවප්‍රමාණයක් සිදු වුණා. මට මතකයි වර්තමාන මුදල් ඇමතිතුමත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් දිනපතාම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා ආණ්ඩුවේ අදක්ෂකම ගැන කතා කරා. දැන්ම මහන්න කැමති රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව 202ට ඉහළ ගියපු එක හැකියාවද අදක්ෂකමද? දැන් හොඳට පේනවා රුපියල පාලනය කරන්නත් බෑ, රට පාලනය කරන්නත් බෑ. මාර්තු මාසෙ විතරක් කෝටි 400 මුදල් අච්චු ගහලා තියෙනවා. කොහාටද මේ අච්චු ගහපු මුදල් යන්නේ? ජනතා සේවයට කැප කරලා තිබෙනවා. මේ රටේ ජනතාවට ගෙවල් ටික හැදෙනවද? තරුණ පරපුරට රැකියා ටික ලැබෙනවද? බඩු මිල අඩු වෙනවද? සහන ලැබෙනවද? මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. පාලකියෝ සූරසැප විඳිනවා. පොදු ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. එදා පොරොන්දු වුණේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම. හැබැයි මුදල් අච්චු ගන්න විදියට සෞභාග්‍ය කරා නෙවෙයි ගෙනියන්නේ, සිම්බාබ්වේ කරා තමයි ගෙනියන්නේ. සිම්බාබ්වේටත් වැඩිය අන්ත තත්වයකට අපේ රට වැටිලා තිබෙනවා. දැන් අලුත්ම ආරංචිය දන්නවද මොකද්ද කියලා? පිළිකාකාරක පරිප්පුත් දැන් අහුවෙලා. හොර පරිප්පුතෝගයක් මේ වෙන විට අහුවෙලා තිබෙනවා. සීනි වලින් හොරා කරනවා. විෂ පොල් තෙල් ජනතාවට ලබා දෙයි. දැන් පිළිකාකාරක පරිප්පුත් වෙළඳ පොළට එවලා. මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ? මොකක්ද වෙළඳ ඇමතිවරයා කරන්නේ? බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා. ආණ්ඩුවත් ෆේල්, වෙළඳ ඇමතිවරයාත් ෆේල්. පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ පොල්තෙල් වස විස මිශ්‍ර කරලා දෙන්න ප්‍රධානම කාරණේ උනේ 2016 දී යහපාලන ආණ්ඩුව පොල්තෙල් සහ ෆාම් ඔයිල් දෙක කවලම් කරලා ගෙනල්ලා විකුණන්න පුළුවන් කියලා ගැසට් පත්‍රයේ කිමුත් එලි දක්වලා තියෙනවා. ඒක තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. පිළිකාකාරක ප්‍රමාණය 10%ක් තිබුණත් ප්‍රමිති කාර්යාංශයට අහු වෙනවා. හැබැයි ඒකට අහු වෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණාගාරයට අහු වෙන්නේ 30%ක් තිබුණොත් විතරයි. හැබැයි ඒකට අහු වෙනවා. ඒ කියන්නේ 10% ලොකු විද 30%ට වඩා ලංකාවේ පොල් තෙල් පාවිච්චි කරන ප්‍රමාණයෙන් යම්කිසි තා කුඩා ප්‍රතිශතයක් පමණයි මෙතනදී මේ අපි කතා කරන්නේ. ඉතින් ඒවා දැන්නම නතර කරලා තියෙනවා. එළියට ගිහිල්ලා තියෙනවනේ ඒවා සම්බන්ධ සොයලා බලලා කටයුතු කරමින් තිබෙනවා. සිංගලවරුද ළඟ වෙනකොට මේගොල්ලන් බැලුවා අර බාලතෙල් ගෙනලා අපේ මිනිසුන්ට දීලා මිනිස්සු කැමති කරගන්න. නමුත් ඒක බැරි වුණා. වංචාව කරපු මිනිසුන්ට දඩුවම් දෙන්න තමයි ආණ්ඩුව කරන්න ඕන. අනාවරණය වෙන ප්‍රතිඵල මත වගකීමට ලක්විය යුතු කවුරුන්ද කියන එක නිශ්චය කරගෙන වගකිය යුතු අයට තරාතිරම නොසිතා ලබා දිය හැකි දඩුවම ලබා දිය යුතුයි කියන මතය තමයි අපි සිටින්නේ. බෞසර් ගරම් විශේෂාහිත පොල්තෙල් අවු වෙනවා. පොලිසිය අත්තරංගුවට ගත්තනම් ඉදිරිපත් කළ යුත්තේ අධිකරණයටයි. නමුත් මේ පොලිසිය නීතියන්තෙන් කිව්වලු රේගුවට බාර දෙන්න කියලා. මෙයනි බලපෑමක් කළ හැක්කේ ආණ්ඩුවේ බලධාරීන්ට පමණයි. විපක්ෂයේ අවුරුදු කණ්ඩ ඉන්න ජනතාව බොරුවට බියෙන් සලිත කරන නිසා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් රට පුරා සාම්පල් ලබාගෙන පරීක්ෂාල් කරා. මේ දක්වා ගත්ත කිසිම සාම්පලයක විෂකාරක අඩංගුයි කියලා සනාථ වෙලා නැහැ. ඌනෑම රටකින් තව රටකට ආනයනය කරනකොට ආනයන සහතිකයක් තිබෙනවා. දෙක තමයි අපේ වරායෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා පරීක්ෂා කරන වැඩපිළිවෙලක් තිබෙනවා. තත්ත්ව පාලන අධිකාරියක් තිබෙනවා. මේ මේ වගේ ආයතන ගොඩක් තිබෙනවා. මේ කිසිඳු ආයතනයකින් පරීක්ෂාවට ලක් නොවි මේ පොල්තෙල් තොගේ කොහොමද විවෘත වෙළඳපොළට ගියේ?
සමගි ජන බලවේගයේ සීලු දෙනා එල්ලෙන්න වැල් නැති වුණාන් පස්සේ එල්ලෙන්න හදන එක වැලක් හැටියටයි මේ වැල දකින්නේ. ඉතින් ඒක නිසා මේ වැලෙන් එල්ලෙන එක කෙසේ වෙතත් බෙල්ලේ වැල දා ගන්න වෙන එක තමයි මේ අයට සිද්ධ වෙන්නේ. අලුත් අවුරුද්ද ලඟ වෙලා තියෙන අවස්ථාවකදී කොකිස් හදන්නටත් යවුන් හදන්නටත් දැන් පොල්තෙල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ලඟ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, බියක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම මේ රජය බග කියන්නට ඕනේ. ජනාධිපතිවරයා ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඕන. අර සැමන් පරිප්පුල මිල අඩු කරන්න ජාති අමතු වගේ දැන් කියන්න ඕන. විස පොල්තෙල් සම්බන්ධ කාරණේදීත් තමන්ගේ අමාත්‍යංශයෙන් මෙවැනි අඩුපාඩුවක් වුණේ චේතනාන්විතවද නැද්ද කියන එක ජනාධිපතිවරට ප්‍රකාශ කරන්න ඕනි. සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව නිකුත් කර තිබෙනවා. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරුණා. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අවුරුදු ගමන් විමන් යාමේදී අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේදී හා අවුරුදු උත්සව පැවැත්වීමේදී දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි අදාළ මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙන්නේ. නවසඳ බැලීම පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අලුත් අවුරුදු උදාව සැමරීම ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය හිසතෙල් ගෑම යන සියලුම චාරිත්‍ර පරිත්‍ර තම නිවසේදී සිදු කළ යුතුය. පුණ්‍ය කාලයේදී පුණ්‍ය කටයුතු හැකිතාක් දුරට නිවසට වී සිදු කළ යුතු අතර නිවසේ පුද්ගලයන් සියලු දෙනා එකට එක් වී අවුරුදු ක්‍රීඩා කළ හැකි. එසේම නෑදෑ ගමන් යාම කැවිලි හුවමාරු කර ගැනීම නිවසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදු කරන අවුරුදු ක්‍රීඩා අවුරුදු උත්සව සංවිධානය කිරීම හැකිතාක් අවම කළ යුතුය. ආරක්ෂිත ලෙස අවුරුදු උත්සව සංවිධානය කිරීමේදීද අනුගමනය කළ යුතු උපදෙස් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්. අවුරුදු උත්සව සංවිධානය කරන ආයතන හෝ මාධ්‍ය ආයතන COVID-19 පැතිරීම වැළැක්වීමට අදාළ උපදෙස් අනුගමනය කරමින් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුය. මෙම අලුත් අවුරුදු කාලය තුළ සංගීත සම්දර්ශන පැවැත්වීම සුදුසු නොවන බවද එම මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙනවා. උත්සව පරිශ්‍රයක එක්වරකට පුද්ගලින් 100කට අඩු ප්‍රමාණයක් සිටින බව සංවිධායකයන් විසින් වගබලා ගත යුතුය. COVID-19 පැතිරීම වැළැක්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එලෙසම පවත්වාගෙන යා යුතුය. මේ වන විට COVID-19 රෝගය වැළඳී ඇති පුද්ගලින් දැනට නිරෝධායනයේ වෙමින් සිටින පුද්ගලින් COVID-19 රෝග ආශ්‍රිතයෙකු ලෙස හැඟෙන පුද්ගලින් මෙම ස්ථානවලට පැමිණීමෙන් වැළකී සිටිය යුතුය. සංවිධානය කරන අවුරුදු උත්සව එම ප්‍රදේශීය ජනතාවට පමණක් සීමා කළ යුතුය. මේ අතර එක් එක් අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී COVID-19 වසංගතය පැතිරීම අවම කිරීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණුද අදාළ මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙනවා. ඒ අනුව කඹ ඇදීම හා කොට්ටපුර ගැසීම යන ක්‍රීඩා පැවැත්වීම සුදුසු නොවන බවයි එහි දැක්වෙන්නේ. අවුරුදු කුමරා කුමරිය තේරීම ඔවුන් රංගනයේ යෙදෙන විට මූණු ආවරණය පැළඳීම අත්‍යවශ්‍ය නොවන නමුත් පුත්කලින් එක් රැස්වීමේදී මූණු ආවරණය පැළඳීම හා පුත්කල දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්යයි. පාපැති ධාවන තරඟ තරඟ ආරම්භයේදී තරඟයේ තුලදී හා තරඟයේ අවසානයේදී පුත්කල දුරස්ථභාවය තබා ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම තරඟයේ අතරතුර එකම ජල බෝතලය කිහිප දෙනෙකු හුවමාරු කර භාවිතයෙන් වැළකී සිටිය යුතුය. තරඟකරුවන්ට සහයෝගය ලබා දීමට පිරිස ඒකරාශී නොවිය යුතුය. මැරතන් ධාවන තරඟ තරඟ ආරම්භයේදී තරඟයේ තුලදී හා අවසානයේදී පුත්කල දුරස්ථභාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම තරඟයේ අතරතුර එකම ජල බෝතලය කිහිප දෙනෙකු හුවමාරු කර භාවිතයෙන් වැළකී සිටිය යුතුය. කණා මුට්ටි බිඳීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතු අතර සෑම තරඟකරුවෙකුම තරඟයට සහභාගී වීමට පෙර හා පසු තම දෑත් විෂබීජහරණය කරගත යුතුය. අලියට ඇස තැබීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතුය. තවද අලියට ඇස තබන පෑන එක් තරඟකරුවෙකු භාවිතයෙන් පසු විෂබීජහරණය කළ යුතු අතර තරඟයට සහභාගී වීමට පෙර හා පසු දැත් විෂබීජහරණය කිරීම අනිවාර්යයි. කනට කිරි කැවීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතු අතර කිරි කවන පුද්ගලයා අනිවාර්යෙන්ම මූණු ආවරණයක් පැළඳ සිටීම අනිවාර්යයි. එක් තරඟයකදී භාවිතා කළ හැඳ නැවත භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය. මේ අතර අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි හෝ ගමන් විමන් යාමේදීද අනුගමනය කළ යුතු උපදෙස් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙනවා. මේ පිළිබඳව ඇත්තටම මම හිතනවා මහජනතාව විදියට ස්වයං හික්කීමක් තමයි අපේ තියෙන්න ඕනේ. අපේ අවධානම තියෙන එක නිසා තමයි අපි මේ මාර්ගෝපදේශ සංග්‍රහය අද එළි දැක්වේ. කරුණාකරලා මේකේ තියෙන දේවල් අපිට සියලු දේ මේක ඇතුළත් කරන්න බෑ. නමුත් ඇතුළත් කරලා තියෙන දේවල් සහ අපේ අවධානම් තුන ඇලර්ට් ලෙවල් 3 වල තියෙන උපදෙස් සියල්ලම පිළිපදින්මින් මෙම අවුරුද්ද සමරන්න කියන එක තමයි අපගේ එකම ඉල්ලීම. රජයේ විසින් ලබා දෙන රුපියල් දහසක සහන මල්ල සම්බන්ධයෙන් අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙලෙස අදහස් පළ කර සිටියා.
මම මිලදී ගත්ත මේ භාණ්ඩ මල්ලේ ලේඛනයේ තියෙන හාල් හැබැයි මල්ල ඇතුලේ නැහැ. එතුමා කියනවා නාඩු සාල් කිලෝ එක කිලෝ රුපියල් 95කට දෙන්න කියලා ඉවරලා බඳුරුගුණ දැමතිවරයා කියනවා. හැබැයි මේ ඇඹිලි පිටියේ මේ සත්ව සභාපතිතුමාගේ අවධානයට මේක යොමු වේවි කියලා අපි හිතනවා. මම මිලදී ගත්ත බඩු මල්ලේ තියෙන්නේ නාඩු හාල් නෙමෙයි මේ රතු කැකුළු කිලෝ එකක්. මෙතන තියෙන්නේ සුදු කැකුළු කිලෝ එකක්. ආයි තියෙන්නේ නාඩු හාල් කිලෝ එක වෙනුවට තියෙන්නේ රතු කැකුළු කිලෝ එකක්. එක්කෝ මේක ඇඳිල්ලක් එහෙම නැත්තම් මොකද ආණ්ඩුවෙන් කියනවා දෙන්න කියලා සසර කළමනාකරණය කරගන්න බැරුව ජනතාව මේ ගැන හොයලා බලන්නේ නැති වෙයි කියලා හිතලා මේව කරලා තියෙනවා 1400ක බඩු මල්ලක් නම් ඕනෑම විවාදයකට හැල බඳුරුගුණ මහත්තයා මේක 1400 මිලේන විදිය කියන්නේ මේක මොන විදියට බැලුවත් 1400ක මිලක් එන්නේ නැහැ මේ බඩු මල්ලේ නාඩු හාල් ලැටයක්වත් නැහැ හොයාගන්න නැහැ 1400 කිව් බඩු මල්ල සහනයක් විදියට රටේ ජනතාවට 18 දෙන එක අපි සතුසට රුපියල් 900 දෙන්න සූදානම්. රටේ ජනතාව රවට්ටන්න එපා. අහිංසක මිනිස්සු ඉන්නේ ඊටම අමාරු තත්යක. මට තේරෙන්නේ නැහැ. කියන්නේ මොනවද කියලා. තේරුම්ක් නැහැ. මොකද හේතුව ඒ පක්ෂයේ පාව ඒ අවුරුදු පහක් කරපු ක්‍රියාව තුළ තමයි මේ රටේ කුරුස කර්මාන්තේ නැත්තට නැති වුණා. කර්මාන්ත සුළු මැද පරිමාණ ඉවරට ඉවර වුණා. රට 107ට තිබුණ එක 2.3ට කඩාගෙන වැටුණා. ඒ පීඩනය නිසා තමයි මේ රටේ ජනතාවේ මේ දෙවැන්ත එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක්වත් නොදී අන්ත පරාජයක් ලබලා දුන්නා. දැන් ඉතින් මේ වගේ වැඩ කරන එකත් විහිළුවක් කියලා දකිනවා නම් එතකොට එතුමන්ලගේ කාලේ වගේ සියල්ල වෙනඳ පොල්ට ඕනේ විදිහට වෙන්න ඇරලා නිකන් ඉන්න එක තමයි කරන්න වෙන්නේ. අපි ඒක කරන්න ලෑස්ති නැහැ. ජනතාව සහනය ලබා ගැනීමට විශාල වශයෙන් පෙළඹිලා තිබෙනවා. ඒ භාණ්ඩ ඒ මිනට දෙන්න පුද්ගලික අංශයේ සුපිරිවෙලන් සලුත් එකඟ වෙලා තියෙනවා. කියන්නේ අපි එවැනි තත්වයක් කල්ැතුව සැලසුම් කරලා තිබුණ නැත්නම් අවුරුදු කාලය තුලදී සාමාන්‍යයෙන් හැමදාම ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙන විශාල ලෙස මිල වැඩිවීමක් ඒ වළක්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාස අවසන් වීමට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් පළ කරමින් ආසල් විවෘත කිරීම ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. දැන් 80%කට වඩා ප්‍රතිශතයක් තියෙනවා දීප ව්‍යාප්ත මට්ටමකින් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් වලට පැමිණීම. ඉතින් සියලුම සෞඛ්‍ය ආරක්ෂක නිර්දේශවලට යටත්ව තමයි පන්ති පවත්වාගෙන යන්නේ. අප්‍රේල් 9 නිවාඩුව පටන් ගන්නවා. අප්‍රේල් 19 වෙනිදා අලුත් වාරය ආරම්භ වෙනවා. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපි උපරිම උත්සාහය දරනවා අප්‍රේල් මාසයේ අවසානයේට ඉස්සෙල්ලා නිකුත් කිරීම. අපි හිතනවා ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ ළමයින්ට පුළුවන් වෙනවා සෙප්තැම්බර් මාසයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට අවුරුද්දක් නැතිවන්නේ නැහැ. සාමාන්‍ය පෙළ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵල නිකුත් කිරීමට ජූනි මාසයේ. ඒතර උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කරාම ඒ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට පුළුවන් වෙනවා. විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විවෘත කිරීම පිළිබඳව තියෙන ප්‍රශ්නේ තමයි නේවාසිකාගාර. ඒ ගැන හිතලා බලලා විශ්වවිද්‍යාල විවෘත කිරීමට අවශ්‍යයි දිගින් දිගටම වහලා තියන්න පුළුවන් කමක් නැහැ. අපි ආරම්භ කරන්නේ විභාග පැත්තෙන්. මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹන්ගඟ හරහා ඉදිකර ඇති අඹ පාලමට ආරක්ෂිත වැටක් නොමැති වීම හමුවේ ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. මේ ඒ පිළිබඳවයි. මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹන්ගඟ හරහා ඉදිකර ඇති දිගම සහ පළමු පාලම ලෙස සැලකෙන්නේ අඹ පාලමයි. සේනාගම, ඕපල්ගල, ආදාපල, මොරකොල්ල, ගලබඩ, ධම්මතැන්න, නාලිය කනත් යන ගම්මානවලට සහ රත්තොට හරහා මාතලේ නගරයට පිවිසීමට ඇති කෙටිම සහ විකල්ප මාර්ගයේ වැටි ඇත්තේ මෙම අඹ පාලම හරහා බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. වර්ෂ 1970 දී මෙම පාලම ඉදිකර ඇති අතර මෙහි දිග මීටර් 500ක් වන බවයි වාර්තා වුණේ.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන ජල මාර්ගය වන අඹන්ගඟ හරස්කර ඉදිකර ඇති මෙම පාලම ඉතා අනාරක්ෂිත ආකාරයට ඉදිකර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙම පාලම සඳහා අත් වැටක් හෙවත් ආරක්ෂිත වැටක් ඉදිකර නොතිබීම දක්නට ලැබුණා. මේක හදලා දෙන්න කියලා තමයි හැමදාම අපිත් ඔය අහන අහන ඇවිල්ලා බලන කෙනෙකුට කියන්නේ. අපිට සන්තෝෂයි ඇවිල්ලා ෆොටෝ ගහලා මේ කවුරු හරි ඇවිල්ලා මේක බාරගෙන කරලා දෙනවා. අධික වර්ෂාව පවතින කාලවලදී මෙම පාලම මතින් ගමන් කිරීම ඉතා අනතුරුදායක බවයි ගම්මුන් පවසන්නේ. මෙහෙම වතුර තිබ්බට දෙසැම්බර් කාල වෙනකොට හොඳටම ගලනවා. පිටාර ගලනවා. එතකොට මේ පාලමෙන් තමයි මේ ස්කෝල් ළමයි මේ ගම්මාන 10ක විතර මිනිස්සු යන්නේ එන්නේ. ඉතින් රැකියාව වලට යන්න තිනවා. පරවාහන වෙනවා. ගාමට් වලට අරගෙන යන ළමයි. ඇත්තම උදේට රැකියාවට යන්න වෙන්නේ නැහැ. මැනගෙන යනවා කවුරුවත් හදන්නේ නැ මේ පාලම. දැන් ගිය අවුරුද්දෙත් මැන්නා. කොයි ආණ්ඩුව ආවත් මේක හදන්නේ නැ. යකඩ වගේ ගියා දැන් මම. මහවැලි. ඒ යකඩ ඔක්කොම එදී පල්ලේ. ඒ යකඩ ඔක්කොම ගියා හොඩන. ලංගොත්. තාවකාලික දේවල් තමයි කරන්නේ. ඉතින් පාලම මයින්නවා දැන් ඇවිල්ලා හතරව තමයි මැන්නේ. දැන් පාලමක් හදන්න යන සල්ලි යන්නේ මයින්ද? ගම් වාසීන් වග කිවිතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම දෛනික කටයුතු සිදු කර ගැනීමට තමන් ගමන් කරන මෙම අඹ පාලමට කඩිනමින් ආරක්ෂිත වැටක් ඉදිකර ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. අපි ඉතින් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේක දැන්වත් හදලා දෙන්න කියලා. මොකද එක එක වැඩසටහන් යනවා සෞභාග්‍ය දැක්ම පාලම් 5000 වැඩසටහනක් යනවා කියනවා. ඉතින් අපිට මේ සැරේවත් මේ පාලම හදලා දෙනවා නම් ඒක ලොකු දෙයක්. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. මෙරට වැඩිම ජනතා විශ්වාසයක් දිනු PE+ වතුර ටැංකි නිෂ්පාදනය කරන PE+ පුත්කලික සමාගම සෑම විටම තම පාරිභෝගික ජනතාව සහ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එහි නවතම වැඩසටහනක් ලෙස PE+ click and win නමින් ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කළා. මේක මාස 6ක් පුරා දිගින් දිගටම යන තරඟයක්. ඉතින් අද එහි පළවෙනි ජයග්‍රහකින් අපි අද මෙතෙන්දී පිටයි ලබා දුන්නා. ඇත්තටම තට කියන සතුටුයි. අපිට හේරාදෙනිය, කල්පිටිය, ඒ වගේම අනුරාධපුර ප්‍රදේශ වලින් අපිට ජයග්‍රහකින් ලැබුණා. ඉතින් මේ තරඟය තාම වර්ණවත් වුණා. මොකද මේක ඇවිල්ලා පාරිභෝගිකයන්ට ඉතින් මේ පාරිභෝගිකයන්ට බාණ්ඩ අලෙවි කරපු අපගේ අලෙවි ආයතන වලටත් අපි ත්‍යාග ලබා දුන්නා. මෙම තරඟය ඉතින් මාස 6ක් තරවට යනවා. සියලු දෙනාට අපගේ PE+ water tank කියන Facebook page එකට ගිහිල්ලා ඔබ ළඟදිගත්තු වතුර ටැංකියේ පින්තූරයක් selfie එකක් අරගෙන ඒ සමගම මේක warranty card එකක් එක්ක අපිට Facebook එකේ post කරා නම් සහ ඒ සඳහා උපරිම likes ප්‍රමාණය ගත්තොතින් ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට fridge TV washing machine ජයග්‍රහණය කිරීමේ තව හොඳ අවස්ථාවක් තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක click කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.